දිවිතුරා කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වින්ඩිත් එක්ක තරහ වෙලා යන අගස්ති පළවෙනියටම යන තැනක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ආසාවක් උනන්දුවක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න. ඉතින් පහුගිය කාලෙම ඔයාට දකින්න ලැබෙන්නේ නැති මෙන්න මේ වගේ කාරණාවක් තිබුණා. ඒ තමයි පහුගිය කාලේ අගස්තිට ඕනකලේ නැහැ වින්ඩිව අතාරින්න. හැබැයි වින්ඩියෝ මඟහරින විදියට කසාද බඳින වැඩේදී අගස්ති කොයි වෙලාවක හරි වින්ඩියෝ මඟහරින්න හේතුවක් සොයමින් ඉන්න බව නම් හොඳින්ම පැහැදිලි වුණ බවට අපිට කිසිම සැකයක් නැහැ. ඉතින් කෙසේ වෙතත් මේ වෙනකොට වින්ඩි අගස්තිගෙන් සල්ලි ඉල්ලීමත් එක්ක ඒ වගේම බිස්නස් එකක් පටන් ගත්තට ඒකේ කිසිම ආදායමක් Taman වෙත බෙදා ගන්න නැති බව තේරුම් ගත්තට පස්සේ වින්ඩිකි වැඩි වැඩේ හොයාගත්තට පස්සේ අගස්තිට උම්නාවක් තිබුණේ නැහැ වින්ඩිත් එක්ක දිගටම ජීවත් වෙන්න. ඒ වගේම වින්ඩිට සල්ලි වියදම් කරන්න. ඉතින් කාලයක් තිස්සේ වින්ඩිට බිස්නස් එක වෙනුවෙන් වියදම් කරපු සල්ලි සියල්ල අතාරින අගස්ති වින්ඩිවත් අතාරින තීරණය කරලා. ඉතින් එයා බෑග් එකකුත් අරගෙන ඔයාට දකින්න ලැබෙන්නේ නැති වින්ඩි ළඟින් පිටත් වෙලා යන විදිය. ඉතින් එයා මුලින්ම කොහෙද යන්නේ කියන මාතෘකාවත් එක්ක කියනකොට අනිවාර්යෙන් මගස්ති ඊෂා බලන්න යන බව නම් අපිට විශ්වාසයි. ඉතින් ඊෂා බලන්න යන අගස්ති ටික දවසකට කොහේ පදිංචියට ආවිද ඊළඟට ඔයාට එන ගැටලුව ඒක වෙන්න පුළුවන් කියන දේ මං විශ්වාස කරනවා. ඉතින් ගොඩක් දුරට මෙන්න මේ වගේ දෙයක් සිදු වෙනවට කිසිම අවිශ්වාසයක් නැහැ. දැන් තරඟ වටේ ඉවර නිසා අවසන් මහා තරඟයට සූදානම් වෙන තුරු අනිවාර්යයෙන්ම ඊෂතුළු කට්ටියත් කොළඹින් බැහැරව නුවරඑළියට යයි කියන බලාපොරොත්තුව අපිට තබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට අගස්තිත් නුවරඑළි පැත්තට ටික දවසක් නිදහසේ ගත කරන්න ඕනි කියලා යන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. ඉතින් නුවරඑළිය හොටෙල් එකක නතර වෙලා ඉඳගෙන සමාධි ඒ වගේම ඊෂා මේ දෙන්නත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න ඕන බව ගොඩක් දුරට අගස්ති හිතුවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරියට අපිට අගස්තිව නුවරඑළියෙන් දැක් ගන්න නුවරඑළියෙන් මතු වෙන්න ඉඩ කඩක් තිබෙන බව මම අද වීඩියෝ එකෙන් ඔයාට පෙන්වා දෙනවා.